අපි හරින් ප්‍රාන්තු කරව ඇමතුමාගේ අහන්න කැමති මේ දවස්වල ඔබතුමාගේ රාජ්‍ය ඇමතුමිය විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් මේ අලුත් ව්‍යාපෘතියක් ප්‍රොමෝට් කරනවා. ඒක සදාචාරාත්මක නැද්ද කියන කාරණාව සමාජයේ කතා වෙලා ඒක ඇමතුමාට අදාළත් නැහැ. ඒක වෙන ප්‍රශ්නයක්. අනේ උත්තරයක් දෙන්න. එතුමිය ඒ ප්‍රකාශ කරපු දේ එතුමියෙන් අහන්නට ඕනේ. හැබැයි මම විශ්වාස කරනවා මේ ලංකාවේ සමහර දේවල් මිනිස්සු හැම දෙයක්ම මඩ ගහන්න ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. මම පෞගිය දාසේ ඔබතුමාට පස්සේ අහපු නිසාම කියනවා ඔබතුමාලගේ ඔය ප්‍රොෆෙෂනල් ලේම කියන ගෲප් වල අපිට අමුතුම අලුත් විදිහට මඩ ගහලා තියෙනවා. ඒ නිසා සමහර නොකපුද සම්මද කුදු වෙනවද සම්මද කඳු වෙනවද සම්මද කුඩු ගහනවද කියන එකත් සමහර මිනිස්සු කියලා තියෙනවා. ඒ නිසා මම නැවතතාවක් කියනවා ඒ වගේ පහත් අතර ඔබතුමා හැම නැහැ. නමුත් ඒ සමහරට ඔය පක්ෂවල ගෲප් වල එහෙම ගහන මඩ මහිතරේ කැතයි ඩයනා කුමාරියගෙන් සමාවෙන් ඩයනා ඇමතුමියගෙන් ඒ ප්‍රශ්නේ අහන්න මම විශ්වාස කරනවා එතුමිය ඒක හරියට කියයි කියලා. පනත සකස් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට පාරේ කන් සපාන කරගෙන යන්න නෙමෙයි විනෝදාස්වාදයේ ලබා ගන්න නෙමෙයි ඒ පන්ත අපි ඉදිරිසත් කීපය තුළ මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා හැමදාම මේ රටේ මොකක් හරි දෙයක් දියුණු කරන්න හදපු ගමන්ම ගෙනල්ලා ඉස්සරහට දා ගන්නවා සංස්කෘතිය ඇත්තටම කියන්න කනගාටුයි සමහර වෙලාවට අපිට පේනවා මේ උත්තරීතර සිවුරක් දාගත්ත සමහර හාමුදුරුවෝ මේ කතා කරන විලාසය කාන්තාවන්ට නිගා කරන විදිහ අපහාස කරන විදිහ අපි දකිනවා හැබැයි ඒකෙන් මාව වට්ටන්න හම්බ වෙන්නේ නැහැ කාටවත් මම මේ මඩවලට බය නැහැ මම නිකන් ටෙනිස් බෝලයක් වගේ ඔබන්න ඔබන්න උඩට එන කෙනෙක් මේ ශාකේ ඇත්තටම නීතියනුකූල නීතියක් අවශ්‍ය නැහැ මේක වගා කරන්න ලංකාවේ මේ හෙම්ප් කියන ශාකය මේක ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියලා එන්නේ මේකට අවශ්‍ය නැහැ අපිට නීතියක් ඇත්ත වශයෙන්ම කිව්වොත් ආකල්පමේ වෙනසක් ඇති කර ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා හැබැයි මේ ගංජා පිටරට ඇරලා මේ රට දියුණු කරන්න ඕනේ කියන ආකල්පය අපි නැන්නේ දැන් එතුමිය කිව්වා මේක නීති විරෝධී නැහැ කියලා එහෙනම් වවන්න පුළුවන් නේ ඇයි මෙතන මේක ඇයි මෙතන අපිට බයින අපි මොනකොල්ලෝ අපිට බයින මොනවද නීතිය විරෝධී නැත්තම් ගංජා වවන්න පොදුමිය පටන් ගන්නකෝ මේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් ෆාම් එකක් එහා පැත්තේ මෙතන අක්කරයක් තියෙනවා එහා පැත්තේ වවන්න ගංජා